දකුණු ඉන්දියානු ඉතිහාසය තුළ සුවිශේෂී දේශපාලන බලයක් ගොඩනගාගත් රාජ්‍යයක් විදිහට චෝල රාජ්‍යය අපිට කතා කරන්න පුළුවන්. ක්‍රිස්තු වර්ෂ 9 වෙනි සියවසේදී විතර ආරම්භ වෙලා අවුරුදු 400ක් පමණ කාලයක් පුරාවට පැවතුණු මේ චෝල රාජධානිය ඉන්දියාව තුලත් ඉන්දියාවෙන් බැහැරවත් විශාල අධිරාජ්‍ය බලයක් ගොඩනගාගත් රාජධානියක්. ඉතින් මේ චෝල රාජධානිය අධිරාජ්‍යයක් බවට පත්වීමත් සමග ඉන්දියාවෙන් බැහැරටත් බලය ව්‍යාප්ත කිරීමත් සමග මේ චෝල රාජධානිය ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා සුවිශේෂී පාලන තන්ත්‍රයක අවශ්‍යතාවය නිර්මාණය වෙනවා. මේ අනුව චෝල අධිරාජ්‍යවරුන් චෝල රාජධානිය පාලනය කරපු පාලකයන් මේකට ගැළපෙන විදිහට සුවිශේෂී පාලන තන්ත්‍රයක් නිර්මාණය කරනවා. ඉතින් අද අපි සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ මෙන්න මේ චෝල පාලන තන්ත්‍රය මොන වගේද සකස් වෙලා තිබුණේ. චෝල රාජධානිය ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා මේ චෝල රාජධානියේ පාලකයන් විසින් ගොඩනගපු පාලන තන්ත්‍රය කුමන ආකාරයෙන්ද ඉවහල් වුණේ කියන එක තමයි අපි සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. මේ චෝල රාජධානියේ පාලන තන්ත්‍රය පිළිබඳ කතා කරනකොට මේ පාලන තන්ත්‍රය සකස් වෙච්ච ආකාරය පිළිබඳව අපිට කරුණු සපයා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රධාන වශයෙන්ම චෝල රාජධානියේ පාලනය කරපු පාලකයන් විසින් නිකුත් කරපු සෙල්ලිපිවල තියෙන තොරතුරු වලින්. මේ සෙල්ලිපිවල සඳහන් වන තොරතුරු අනුව වර්තමාන වෙනකොට ඉතිහාසඥයන් විසින් චෝල රාජධානියේ පාලන තන්ත්‍රය මෙන්න මේ ආකාරයෙන් පවතිනට ඇතයි කියලා අදහස් ගොඩනගලා තියෙනවා. චෝල පාලකයන්ගේ අභිලේඛනවල සඳහන් වන තොරතුරු අනුව මේ චෝල රාජධානියේ පාලන තන්ත්‍රය ඉතාමත් සංකීර්ණ ස්වරූපයක් ගන්නවා. විශේෂයෙන්ම මේ චෝල පාලනය සඳහා යොදාගත් නිලධාරී සංඛ්‍යාව ඉන්දියාව තුළ අනෙකුත් රාජධානි සහ අනෙකුත් රාජවංශ තමන්ගේ පාලන කටයුතු සඳහා යොදාගත් නිලධාරී ප්‍රමාණයට වඩා ඉතාමත් වැඩි. ඒ වගේම තමයි මේකේ සංකීර්ණත්වය ගන්නකොට ඉතාමත් සංකීර්ණ ස්වරූපයක් තමයි අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ මේ චෝල පාලනය තුළ. කොහොම නමුත් මේ චෝල පාලනය ගැන කතා කරනකොට මේ චෝල රාජධානියේ පාලනයේ ප්‍රධාන කොටස් තුනක් යටතේ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි මධ්‍ය පාලනය. දෙවෙනි එක තමයි ප්‍රදේශීය පාලනය. තුන්වෙනි එක තමයි ග්‍රාම පාලනය. ඉතින් මේ තුන යටතේ අපිට වෙන වෙනම මේ චෝල රාජධානියේ පාලනය සකස් වෙච්ච ආකාරය සාකච්ඡා කරන්න පුළුවන්. අපි පළවෙනිම බලමු මේ චෝල රාජධානිය තුළ මධ්‍ය පාලනය කොහොමද සිද්ධ වුණේ කියලා. මධ්‍ය පාලනය කියලා කියන්නේ රජතුමා සහ රජතුමාට සහය වෙච්ච නිලධාරී පන්තියක් විසින් මුළු රට පුරාම බලපැවැත්වෙන විදිහට කරගෙන යන පාලනය අපි මධ්‍ය පාලනය කියලා හඳුන්වනවා. ඉතින් මධ්‍ය පාලනය ගැන කතා කරනකොට මේ චෝල රාජධානිය තුළ ක්‍රියාත්මක වුණේ රාජාණ්ඩු පාලනයක්. රජුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙච්ච පාලනයක් අපි රාජාණ්ඩු පාලනයක් කියලා හඳුන්වනවා. ඉතින් රාජාණ්ඩු පාලනයකදී ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන අංශ තුනේම ප්‍රධානිය වෙන්නේ රජතුමා. එතකොට මේ රජුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙච්ච රාජාණ්ඩු පාලන ක්‍රමයක් තමයි චෝල රාජධානිය තුළ ක්‍රියාත්මක වුණේ. එතකොට මේ පාලන තන්ත්‍රය තුළ ඉහළම නිලධාරියා වුණේ රජතුමා. එතකොට රජතුමාගේ තීරණය තමයි අවසාන තීරණය බවට පත් වුණේ. රජ කෙනෙක් බලයට පත්වීමේදී අභිෂේක උත්සවයක් පවත්වනවා. මේ අභිෂේක උත්සවය චෝල පාලකයන් ඉතාමත් උත්කර්ෂණීය අන්දමින් පැවැත්වුවා කියන්නේ මූලාශ්‍රවල තොරතුරු සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ රජුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙච්ච මේ චෝල පාලන තන්ත්‍රය තුළ රජතුමා ඉතාමත් උත්තරීතර පුද්ගලයෙක් විදිහට සැලකුවා. විශේෂයෙන්ම මේක පැහැදිලි වෙනවා මේ චෝල රජවරු මිය ගියාට පස්සේ ඒ චෝල රජවරුන් වෙනුවෙන් දේවාල හදලා තියෙනවා. ඒ වගේම තමයි මේ දේවාලවල චෝල රජවරුන්ගේ ප්‍රතිමා හදලා තියෙනවා. ඒ වගේම තමයි මේ චෝල රජවරුන්ගේ ප්‍රතිමාවලට වන්දනාමාන කරලා තියෙනවා. ඉතින් මේ තත්වය තුළ රජතුමා කියලා කියන්නේ චෝල රාජධානිය තුළ දිවියෙකුට සමාන වෙලා තියෙනවා. ඒ කියන්නේ රජතුමා ඉතාමත් උත්තරීතර පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා. චෝල රාජධානියේ පාලන කටයුතු වලදී රජතුමා ජීවත්ව සිටියේදී තමන්ගේ ඊළඟ අනුප්‍රාප්තිකයා නම් කිරීමේ ක්‍රමයක් පැවතුණා. ඒ කියන්නේ මේ ඉන්න රජතුමාගෙන් පස්සේ රජ වෙන්නේ කවුද කියන එක රජතුමා ජීවත්ව සිටියේදී නම් කරනවා. බොහෝ විට මේකෙදි සිද්ධ වෙන්නේ රජතුමාගේ වැඩිමහල් පුත්‍රයාට රජකම ලබා දීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට රජතුමා විසින් තමන්ගේ ඊළඟ අනුප්‍රාප්තිකයා විදියට තමන්ගේ වැඩිමහල් පුත්‍රයාව නම් කරනවා. ඒ නම් කරනවා විතරක් නෙමෙයි ඔහුට යුව රජ තනතුර ලබා දීලා පාලන කටයුතු වලට සම්බන්ධ කරගන්නවා. ඔහුට පාලනය කිරීම සඳහා ප්‍රදේශයක් බාර දෙනවා. ඒ බාර දීම තුලින් අනාගතයේ පාලනයකට අවශ්‍ය අත්දැකීම් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා.
මේකට හොඳම උදාහරණය තමයි චෝල රාජධානියේ බලවත් පාලකෙක් වෙච්ච පළමුවන රාජරාජ රජතුමා ජීවත්ව සිටියේදී තමන්ගේ අනුප්‍රාප්තිකය විදිහට තමන්ගේ පුත්‍රයා වෙච්ච පළවන රාජේන්ද්‍ර කුමාරයව නම් කරනවා. ඉතින් පළවන රාජේන්ද්‍ර කුමාරයා තමන්ගේ අනුප්‍රාප්තිකය විදිහට නම් කරලා ප්‍රදේශ පාලනය කිරීමේ බලය ලබා දෙනවා. ඒ අනුව රජතුමා ජීවත්ව සිටියේදී අනුප්‍රාප්තිකයා යුවරජු ලෙස පත් කිරීම මේ පාලන තන්ත්‍රය තුළ දකින්න පුළුවන් කැපී පෙනෙන ලක්ෂණයක්. රජුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙච්ච මේ චෝල පාලන තන්ත්‍රය තුළ රජුගේ තීරණය අවසාන තීරණය වුණා. ඒකෙදි රජතුමා නීති සෑදීමත් නීති ක්‍රියාත්මක කිරීමත් සිද්ධ කළා. එතකොට රජුගේ තීරණේ අවසාන තීරණයේ බවට පත් වෙනකොට මේ රාජධානිය තුළ රජතුමාට අසහාය බලයක් ගොඩනැගෙනවා. මේ අසහාය බලයක් ගොඩනැගෙනකොට රජතුමාට ඒකාධිපතියෙක් විදියට කටයුතු කිරීමේ අවස්ථාව උදා වෙනවා. නමුත් චෝල පාලන ක්‍රමය තුළ රජතුමා ඒකාධිපතිත්වයෙන් වැළකෙන විදියට තමයි පාලන තන්ත්‍රය සකස් කරලා තිබුණේ. ඒ අනුව රජතුමා හැම වෙලාවකම තමන්ගේ ඉහළ නිලධාරීන්ගෙන් සහ අමාත්‍යවරුන්ගෙන් උපදෙස් ලබාගෙන ඔවුන්ගේ අදහස් විමසමින් පාලන කටයුතු කරගෙන ගියා කියලා මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. මේකෙදි කතා කරන්න පුළුවන් විශේෂම කාරණාවක් තමයි රජතුමාට උපදෙස් ලබා දීම සඳහා වෙනම විශේෂ උපදේශක මණ්ඩලයක් ඉඳලා තියෙනවා. මේ උපදේශක මණ්ඩලය සෙල්ලිපිවල හඳුන්වලා තියෙන්නේ උදන් කූට්ටම් කියලා. මේ උදන් කූට්ටම් කියන්නේ රජතුමාට උපදෙස් ලබා දීපු උපදේශක මණ්ඩලය. පාලන තන්ත්‍රය තුළ මේ උපදේශක මණ්ඩලයට සුවිශේෂී බලයක් හිමි වෙලා තිබුණා කියන්නේ තොරතුරු තියෙනවා. සමහර අවස්ථාවලදී රජතුමා විසින් අනුප්‍රාප්තිකය නම් කිරීමේදී ඒකට යම් කිසි බලපෑමක් ඇති කිරීමේ බලයක් මේ උදම් කූට්ටම් කියන උපදේශක සභාවට තිබිලා තියෙනවා. සමහර අවස්ථාවලදී රජතුමාගේ වැඩිමහල් පුත්‍රයාට රජකම ලබා නොදී බාල කුමාරයෙකුට රජකම ලබා දෙන්න තරම් මේ උදම් කූට්ටම් කියන උපදේශක මණ්ඩලයේ බලපෑම දැඩි වෙලා තියෙනවා. ඉතින් මේ අනුව අපිට හිතන්න පුළුවන් යම් ආකාරයකට මේ උදම් කූට්ටම් කියන උපදේශක මණ්ඩලය ඉහළ බලතල වරප්‍රසාද භුක්ති විඳපු පාලන මණ්ඩලයක් කියලා අපිට හිතන්න පුළුවන්. මේ උදම් කූට්ටම් කියන උපදේශක මණ්ඩලය හැරුණාම රජතුමාට වෙනම රාජසභාවක් සහ අමාත්‍ය මණ්ඩලයක් හිටියා කියලා චෝල සෙල්ලිපිවල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි රජුට සහාය දක්වපු නිලධාරී මණ්ඩලය ගැන කතා කරනකොට මේ නිලධාරී මණ්ඩලය ප්‍රධාන කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. එකක් තමයි ඉහළ පෙළේ නිලධාරීන් සහ පහළ පෙළේ නිලධාරීන්. මේ ඉහළ පෙළේ නිලධාරීන් පෙරුන් දනම් කියලා හඳුන්වලා තියෙනවා. පහළ පෙළේ නිලධාරීන් සිරු දනම් කියලා හඳුන්වලා තියෙනවා. එතකොට මේ විදිහට ඉහළ පහළ කියලා හඳුන්වපු නිලධාරී මණ්ඩලයක් චෝල රජවරුන්ට සේවය කරලා තියෙනවා. පාලන කටයුතු සඳහා නිලධාරීන් තෝරාපත් කර ගැනීමේදී විශේෂ අවධානයක් යොමු වුණේ ඔවුන්ගේ කුලය පිළිබඳව. උසස් කුලවල අය තමයි තනතුරු වලට පත් කරගත්තේ. එතකොට අපිට පැහැදිලි වෙනවා කුලය පදනම් කරගෙන තමයි තනතුරු ලබා දීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ විදිහට ලබා දෙන තනතුරු පාරම්පරිකව තමයි ලැබුණේ. පරම්පරාවෙන් පරම්පරාවට ඒ තනතුරු උරුම වුණා. එතකොට කුලය පදනම් කරගෙන මේ විදිහට තනතුරු ලැබුණත් මේ චෝල පාලන තන්ත්‍රය තුළ සුවිශේෂී ලක්ෂණයක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි කුලය පදනම් කරගෙන තනතුරු හිමි වුණත් ඒ තනතුරේ ඉඳලා ඉහළ තනතුරු වලට ගමන් කිරීම සඳහා අනිවාර්යෙන් දක්ෂතාවය වැදගත් වුණා. තනතුරු වලින් උසස් කිරීම කළේ ඒ ඒක එක නිලධාරියාගේ දක්ෂතාවය අනුව. සමහර අවස්ථාවලදී මේ රජතුමා රට පුරා සංචාරය කරලා තියෙනවා පාලන තන්ත්‍රයේ ස්වභාවය විමසා බැලීම සඳහා. විශේෂයෙන්ම නිලධාරීන් පාලනය කරන ආකාරය පිළිබඳ විමසා බැලීම සඳහා රට පුරා සංචාරය කරලා තියෙනවා. මේ සංචාරය වලදී රජතුමා එක එක නිලධාරීන්ගේ දක්ෂතා අගයලා තියෙනවා. මේ දක්ෂතා අගය කරමින් ඔවුන්ට ඉඩකඩම් ප්‍රදානය කිරීම, තනතුරු උසස් කිරීම වගේ දේවල් සිද්ධ කළා කියලා චෝල සෙල්ලිපිවල සඳහන් වෙලා තියෙනවා. චෝල පාලන තන්ත්‍රය තුළදී මෙලෙස තෝරා ගන්නා ලබන නිලධාරීන්ට වැටුප් ගෙවීමක් සිද්ධ වුණේ නැහැ. වැටුප් වෙනුවට මේ නිලධාරීන්ට හැම වෙලාවෙම ලබා දුන්නේ ඉඩකඩම්. මේ ඉඩකඩම් ලබා දුන්නට පස්සේ ඒවායේ පදිංචි වෙලා වගා කටයුතු කරන මිනිසුන් විසින් භාණ්ඩ වලින් බදු ගෙවීමක් සිද්ධ වුණා. එතකොට මේ ලැබෙන නිෂ්පාදන සහ වෙනත් භාණ්ඩ තමයි මේ නිලධාරීන්ගේ ආදායම බවට පත් වුණේ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි මේ පාලන තන්ත්‍රය තුළ තෝරාපත් කරගන්නා නිලධාරීන්ට වැටුප් ගෙවීම සිද්ධ වුණේ. අපි මුලින් කතා කළා එක තැනකදී මේ චෝල පාලන තන්ත්‍රය කියලා කියන්නේ ඉතාම සංකීර්ණ පාලන තන්ත්‍රයක්. විශාල නිලධාරීන් ප්‍රමාණයක් පාලන කටයුතු වලට සම්බන්ධ කරගත්තා. එකම කාර්ය සඳහා නිලධාරීන් රැසක් යොදාගත්තා.
ඉතින් මේ චෝල පාලන තන්ත්‍රයේ මේ නිසාම සංකීර්ණත්වයෙන් වැඩි පාලන ක්‍රමයක් බවට පත් වුණා. මේකට හොඳම උදාහරණයක් තියෙනවා. ඒ තමයි රජතුමා බොහෝ විට නියෝග නිකුත් කරන්නේ වාචිකව. රජතුමා වචනයෙන් නියෝගය ලබා දෙනවා. මේ නියෝගය ලේඛනගත කිරීම සඳහා වෙනම නිලධාරියෙක් පත් කරලා ඉඳලා තියෙනවා. වෙනම ලියන්නෙකු පත් කරලා තියෙනවා. මේ ලියන්නා විසින් වාර්තා කරන මේ රජුගේ නියෝගය තවත් නිලධාරීන් 3 දෙනෙක් සහ රාජ්‍ය ප්‍රධාන ලේකම්වරයා විසින් පරීක්ෂා කරලා බලලා තියෙනවා. ඊට පස්සේ අපි කිව්වනේ රජතුමාට උපදෙස් ලබා දීම සඳහා උදන් කූට්ටම් කියලා උපදේශක මණ්ඩලයක් හිටියා කියලා. මේ උපදේශක මණ්ඩලය යටතේ තවත් වෙනම මණ්ඩල තිබිලා තියෙනවා. ඉතින් අර ලියන්නා විසින් වාර්තා කරපු රජුගේ නියෝගය තවත් නිලධාරීන් 3 දෙනෙක් සහ රජුගේ ප්‍රධාන ලේකම්වරයා විසින් පරීක්ෂා කළාට පස්සේ අර උදන් කූට්ටම් කියන උපදේශක මණ්ඩලය යටතේ තියෙන සභාවල නිලධාරීන් විසින් නැවතත් ඒවා වාර්තා කරලා තබලා තියෙනවා. ඉතින් මේ සිද්ධියම අපිට පැහැදිලි වෙනවා මේ රජුගේ පාලන තන්ත්‍රය තුළ රජුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මේ පාලන තන්ත්‍රය තුළ කොයිතරම් සංකීර්ණ විදිහකටද මේ පාලනය සකස් වෙලා තිබුණේ කියන එක. එකම කාර්ය සඳහා නිලධාරීන් කීප දෙනෙක් විවිධ ආකාරයෙන් යොදවලා තියෙනවා. මේ චෝල පාලන තන්ත්‍රය තුළ ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන අංශ තුනේම ප්‍රධානිය වුණේ රජතුමා. මීට අමතරව සන්නද්ධ සේවාවන්හි ප්‍රධානිය වුණේත් රජතුමා. යුද හමුදාවේ සහ නාවික හමුදාවේ ප්‍රධානිය බවට පත් වුණේ රජතුමා. මේ චෝල පාලකයන් යටතේ යුද්ධ හමුදාවක් වගේම වෙනම නාවික හමුදාවකුත් පවත්වාගෙන ගියා කියන මූලාශ්‍රවල විශේෂයෙන්ම චෝල රජවරුන්ගේ අභිලේඛනවල සඳහන් වෙලා තියෙනවා. යුද්ධ හමුදාව ගැන කතා කරනකොට පාබල හමුදාවක්, ඇත් හමුදාවක් සහ අස්ව හමුදාවක් මේ යුද හමුදාවේ ඉඳලා තියෙනවා. ඒ වගේම මේ රජවරුන් සතු ශක්තිමත් නාවික හමුදාවක් තිබුණා කියන්න හොඳ සාධක තියෙනවා. මේ ශක්තිමත් නාවික හමුදාවක් තිබිච්ච නිසා තමයි චෝල පාලකයන්ට පුළුවන්කම ලැබුණේ දකුණු ඉන්දියාවෙන් එතෙරටත් විශේෂයෙන්ම මුහුදෙන් එතෙරට බලය ව්‍යාප්ත කරන්න හැකියාව ලැබුණේ. අපි දන්නවා පළවන රාජරාජ රජතුමා සහ රාජේන්ද්‍ර රජතුමාගේ බල ව්‍යාප්තිය ගැන කතා කරනකොට ලංකාව, මාලදිවයින්, ඊට පස්සේ ජාවා, සුමාත්‍රා, දූපත් මේ ආදී මුහුදෙන් එතර ප්‍රදේශවලට පවා ඔවුන්ගේ බලය ව්‍යාප්ත වෙලා තිබුණා. ඉතින් මේ මුහුදෙන් එතරට බලය ව්‍යාප්ත කරන්න පුළුවන්කම ලැබුණේ හොඳ ශක්තිමත් නාවික හමුදාවක් තිබිච්ච නිසා. චෝල අධිරාජ්‍ය ප්‍රබල පාලකෙක් වෙච්ච පළවන රාජේන්ද්‍ර රජතුමා ජාවා, සුමාත්‍රා, දූපත් ඇතුළුව ඒ ප්‍රදේශවල බලය ව්‍යාප්ත කරගෙන හිටපු ශ්‍රී විජය රාජ්‍යයට විරුද්ධව සටන් කරලා ඒ ප්‍රදේශයේ බලය තහවුරු කරගත්තා කියලා චෝල සෙල්ලිපිවල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම චෝල පාලකෙක් වෙච්ච පළමුවන රාජරාජ රජතුමා එක් අවස්ථාවකදී කේරළයේ නාවික හමුදාව ත්‍රිවෙන්දාම් කියන ස්ථානයේදී සම්පූර්ණයෙන්ම විනාශ කළා කියනවා. එතකොට මෙන්න මේ මූලාශ්‍රවල සඳහන් වන තොරතුරු වලින් අපිට පැහැදිලිවම කියන්න පුළුවන් මේ චෝල පාලකයන් සතුව ශක්තිමත් නාවික හමුදාවක් තිබුණා කියන එක. එතකොට මේ චෝල පාලන තන්ත්‍රය ගැන කතා කරනකොට ඔවුන් සතුව තිබිච්ච හමුදා ශක්තිය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. චෝල අධිරාජ්‍යයේ බලය ව්‍යාප්ත වීමටත් ඒ බලය අවුරුදු 400ක් පුරා රැකගන්නත් මේ චෝල පාලකයන් සතුව තිබිච්ච යුද්ධ හමුදාව වගේම මේ නාවික හමුදාවත් හේතුවක් වුණා කියලා අපිට කියන්න පුළුවන්. චෝල රාජධානියේ බලය ව්‍යාප්ත කරන්නත් මේ බලය ආරක්ෂා කරගන්නත් නිරන්තරයෙන් මේ පාලකයන්ට යුද ගැටුම්වල යෙදෙන්න සිද්ධ වුණා. මේ යුද ගැටුම්වල යෙදීමේදී අපිට දකින්න පුළුවන් තවත් සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි මේ හමුදාව මෙහෙයවීම සිද්ධ කරන්නේ රජතුමා විසින්මයි. එහෙමත් නැත්නම් රජපෞලේ කුමාරවරුන් විසින්මයි හමුදාව මෙහෙයවන්නේ. මේකට හොඳම උදාහරණයක් තමයි චෝල පාලකයෙක් වෙච්ච පළමුවන රාජාධිරාජ කියන රජතුමා. මේ රාජාධිරාජ කියන රජතුමා එක් අවස්ථාවකදී චාලුක්‍ය රාජධානියේ සෝමේශ්වර කියන රජතුමාට විරුද්ධව කොප්පම් කියන ස්ථානයේදී සටනක් ඇති කරගන්නවා. මේ සටනේදී චෝල හමුදාව සම්පූර්ණයෙන්ම මෙහෙයවන්නේ මෙන්න මේ පළමුවන රාජාධිරාජ කියන රජතුමා විසින්. ඉතින් මේ සිදුවීමෙන්ම අපිට පැහැදිලි වෙනවා මේ චෝල පාලකයන් තම පාලන කටයුතුවලදී තමන්ගේ රාජධානියේ බලය ව්‍යාප්ත කිරීමේ අරමුණින් සිදු කරන සටන්වලදී තමන් විසින්ම මේ හමුදාව මෙහෙයවන්න කටයුතු කළා කියන එක. චෝල රාජධානියේ
पालकियान्यर्ते तिबिच्च हमुदाव गेन कताकन्न कोट एतेम अवस्थावलदी मे हमुदाव सिविल पालन कटयितु संदहा योदागेन तियेनवा विशेषयेन्म मिनिसुन बदुगेवीम पहर हरपु अवस्थावलदी मे बदुमुदल एकतु कर गैनीम संदहा हमुदावे सहाय लबा गत्ता कियेनवा ए वगेम तमयि देवालवलट अयिति इडकडम पवत्वागेन याम संदहा समहर अवस्थावलदी मे हमुदावे सहाय लबा गत्ता कियेनवा इतिन मेन्न मे वगे सिविल पालन कटयितु वलदीद मे चोल हमुदावे सहयोगे लबागन तीन इतकोट मेकत् अपिट मे चोल पालन तंत्र दकीन पुलवांग सुविशेषी लक्षण पालन कटयत वल युद्ध कटयत सह सिविल कटयत पवत्वागनयाम संधा वरायन कील नीलधारी किंदल तीन एवगेमतमय विनम युद्ध कटयत संधा अधिगारीगल कील हूं तवत् नीलधारी किंदल तीन इतकोट मे वगे सुविशेषी नीलधारीन एकेक अंशवेनुवेन पत्किरी मत सिद्धविला तीन इतकोट विशेषम युद्ध कटयत सह सिविल कटयत मे वगे अधिगारीगल वरायन मगे नीलधारीन पत्किरीम मे चोल पालन तंत्र दकीन पुलवा तवत् लक्षण इति मेन मे विधियट चोल राजधानी मध्य पालने सकसविलातीनो रजतुमा रजुट सहाय वेच विशेष नीलधारी मंडलेकुत युदागनी मे चोल पालन तंत्र मध्य पालने सकसविलातीनो इति मीलंगट अभी कथाकरम मे चोल पालन तंत्र प्रदेशीय पालने कोहमद सकस्विला तिबुने कीला प्रदेशीय पालने गेन कथाकन्न कोट रट प्रधान वशेन्म कोटस्वलट बेदला वेन वेनम निलधारीन यटते पालने किरीम अपिट दकिन्न पुलुवंकम लबेनवा इतिन अपि दन्नवा मे चोल राजधानी कीला कियान्ने मुहुदेन इतिरट पवा बलय व्याप्त करपु अधिराज्य तत्वे दक्वा बलय व्याप्त करपु सुविशेषी राज्यक एतकोट मे राज्ये प्रदेशीय पालने गेन कथा करनकोट प्रधान वशेन्म मंडलम कीला हंदुन्नपु प्रधान कोटस अटकट मे राज्येट अयिति मुलु भूमिय वेन करला तिबुना मे बव मे चोल पालकयन्गे सेल्लिपिवल संधान वन तोरतुरु वलिन पहेदिल वेला तियेनवा अपि दन्नवा क्रिस्तु वर्षे 2017 दी लंकाव आक्रमणय करपु चोलयो लंकावत चोल अधिराज्य कोटसक बवट पत् करगन्नवा एतकोट लंकावे उतुरु प्रदेशय विशेषयेन्म रजरट सह ए अतुल उत्तर प्रदेश चोल अधिराज्य कोटसक बवट पत्वेनो एतकोट मे लंकावे मे उत्तर प्रदेश चोल अधिराज्यट अयिति कोटसक विधियट मे चोलयन पालने किरीमेदी लंकाव हंदुन्वन्न योदागत्ते मुम्मडी चोल मंडलम कियन विशेष नामयक योदागत्ता एतकोट मे चोलयन तमन्ट यटत् करगन्न संपूर्ण भूमियम तमन्गे राज्यट अयिति संपूर्ण भूमियम मंडलम कियला कोटस वलट बेदा गन्नवा एतकोट मे मंडलम वलट बेदा गत्तट पस्से मे लंकाव मुम्मडी चोल मंडलम कियला हैंदिन्नुवे मे लंकावत् एगोल्लन्गे मंडलम वलिन एकक् विदियट तमयि सलकुवे एतकोट मे विदियट प्रधान वशयेन्म मे चोल अधिराज्यट अयिति वेला तिबिच्च संपूर्ण भूमियम मंडलम कियला हंदुन्नपु कोटस अटकट बेदागन तिबिला तियेनवा चोल पांडे गंग केरल मुम्मडी चोल मेन मे आदि वशेन मंडलम कीपया मूलाश्रवल दकिन्न पुलुवन् कम लबेनो मे विधियट चोल राजधानीट अयिति संपूर्ण भूमिय मंडलम वलट बेदला मे एक्केक् मंडलम पालने किरीम संदहा वेनम प्रतिराज्यवरुन् पत् करला तियेनवा प्रतिराज्या कियला कियन्ने रजतुमा वेनुवेन् ए एक्केक् मंडलम पालने करन प्रधान पालकय तमयि प्रतिराज्या कियला हंदुन्वन्ने एतकोट मे एकेक मंडलम पालने किरीम संदहा ప్రతిరాజవరుణ్ విధియట పత్కరాన్ని గొడక్ వేలవట రజపౌలే కుమారవరుణ్ మే రజపౌలే కుమారవరుణ్ యటతే మే ఏకేక మండలం వెన వెనమ పాలనే కరలా తీయనో మీట అమతరువ మే మండలం నవతత్ ఊర్ వలనాడు నాడు కూర్రం మెన్న మే విధియట నవతత్ కొటస్ వలట బెదలా తీయనో మేకేది ఊర్ కేల హందున్నన్ని గ్రామ పాలనేట సంబంధ వెచ్చ పాలన ఏకకయక్ తమై ఊర్ కేల హందున్నలా తీయన్నే ఏ వగేమ విశాల గమ్ముల్ కరగెన बिहिवेच्च पालन एककयात् नाडु कीला हंदुन्नला तीनो विशाल नगर मूल करगेन बिहिवेच्च पालन एककयात् कूर्रम कीला हंदुन्नला तीनो मे नाडु सह कूर्रम कीन पालन एकक देवर्गेम एतुलत् पालन एककयात् विदियट वलनाडु सकस् वेला तिबिला तीनो एतकोट वलनाडु कीला कियान्ने नाडु सह कूर्रम कीन यन एकक देकम एतुलत् पालन एककयात् तमयि एतकोट मे विधियट मुलिन्म चोल अधिराज्येट अयिति भूमिय मंडलम वलट बेदेनो ए मंडलम कियन कोटस नवतत् नाडु वलनाडु ऊर् कूर्रम मेन्न मे वगे कोटस वलट बेदला तियेनो मे विधियट तमयि चोल राजधानी तुल प्रदेशीय पालने सकस वेला तियेने इतिन मे एकेक एकक संदहा पालने करगेन याम संदहा वेन वेनम निलधारीन पत् करला तियेनो अपि दैन बलमु चोल पालन तंत्रय यटते
ग्राम पालने कोहमद सिद्धवने के चोल पालन तंत्र कुडा मेकके गम मे गम पालने किरीम संधात मे पालन तंत्र वेन वेनम आयतन हंदुन्वादील तिबुना ए वगे प्रधान आयतन देखा तमय ऊर् सह महासभा केल कियान्ने मेकिंग महासभा के आयतन गुडक विलाट क्रियात्मक विला ब्राह्मण गम्मल एत समहर अवस्थावल दे मे महासभा सह ऊर्कन आयतन देखम एकम गमक क्रियात्मक वेच्चावस्था दकिन पुलुवंकम तीयेनवा मे आयतन बल पालन कटयुतु मेहेवे आलुंगनम केल हंदुन्नपु वेडिहिटियन विसिन ए समाजय तुल जीवत वेच्च अद्दकीम बहुल वेडिहिटियो पिरिसक तोरगेन ओउन्ट मे आलुंगनम वरु विदियट हंदुन्वला ओउन्व मे पालन कटयुतु वलट संबंध करला तीयेनवा एतकोट महासभा सह ऊर्कन आयतन देख समन्वित विलातिबुने मे आलुंगनम केल हंदुन्नपु वेडिहिटि पिरिसकिन एतकोट एगोल्लो तमयि मे आयतन वल क्रियाकारी सामाजिक बवट पत्तुने मे विधियट आलुंगनम केल हंदुन्नपु मे वेडिहिटि पिरिस अतरिन तोरागत्त पिरिसक योदागेन विधायक मंडल सकस् करला तिबिला तियेनवा एहेमत नैत्तम विधायक कमिटु सकस् करला तियेनवा मे विधायक कमिटु हंदुन्नला तियेनवा वारियम केला एतकोट मे विधायक कमिटु वलट एकेक विषयन पवरला दीला तियेनवा एतकोट ए विषयन वल कटयुतु मेहेवे मे वारियम केल हंदुन्नपु मेन्न मे विधायक कमिटु मगेन एतकोट मे वारियम केल हंदुन्नपु विधायक कमिटु पिलिबंदव संधान वन एक सेल्लिपियक विधियट उत्तर मेरूर केन शिलालिपिय वेदगत् वेनवा मे उत्तर मेरूर शिलालिपिये मे वारियम कमिटु कीपयक पिलिबंदव संधान वेला तियेनवा ए वगेम ए එකෙක් වාරියම් කමිටු වලට පැවරලා තිබිච්ච විවිධ විෂයන් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා ඊට අමතරව තවත් විවිධ ශිලාලිපිවල මේ වාරියම් කමිටු පිළිබඳව තොරතුරු සඳහන් වෙලා තියෙනවා එතකොට මේ වාරියම් කමිටු අතර විදේශීන් පිළිබඳව කමිටුවක් තිබිලා තියෙනවා රන් පිළිබඳව කමිටුවක් තිබිලා තියෙනවා ගෙවතු වගාව පිළිබඳ කමිටුවක් තිබිලා තියෙනවා ඊට පස්සේ වාරි මාර්ග පිළිබඳ වාරියම් කමිටුවක් තිබිලා තියෙනවා අධිකරණ කටයුතු පිළිබඳ වාරියම් කමිටුවක් තිබිලා තියෙනවා බදු අය කිරීම පිළිබඳ වාරියම් කමිටුවක් තිබිලා තියෙනවා ඊට පස්සේ විහාර දේවාල නඩත්තු කිරීම පිළිබඳ වාරියම් කමිටුවක් තිබිලා තියෙනවා අධ්‍යාපන කටයුතු මෙහෙයවීම පිළිබඳ වාරියම් කමිටුවක් තිබිලා තියෙනවා මේ විදිහට වාරියම් කමිටු රැසක් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා චෝල සෙල්ලිපිවල අර ඌරු සහ මහසභා කියන ආයතනවල ක්‍රියාකාරී නිලධාරීන් ඉදිරියේ හිටපු ආලුන්ගනම් කියලා හඳුන්වපු වැඩිහිටි පිරිස අතරින් තෝරාගත් අය තමයි මේ වාරියන් කමිටුවල සමාජික වෙලා ඉඳලා තියෙන්නේ. එතකොට මේ වාරියම් කමිටු පිළිබඳව කතා කරනකොට 6ත් 12ත් අතර ප්‍රමාණයක සමාජිකයන් පිරිසක් මේ එක් එක් වාරියම් කමිටු නියෝජනය කරලා තියෙනවා. එක වාරියම් කමිටුවක් ගත්තාම ඒකේ සමාජිකයෝ වෙලා තියෙන්නේ 6 දෙනෙක් හෝ 12 දෙනෙක් අතර ප්‍රමාණයක් තමයි. එතකොට මේ එක කමිටුවක ඉන්න සමාජිකයෝ සංඛ්‍යාව කීයද කියන එක තීරණය වුණේ ඒ කමිටුවට පැවරලා තියෙන විෂයයේ වැදගත්කම අනුව. කොහොම නමුත් මේ පාලන කටයුතු සඳහා එක එක අංශවල පාලනය ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ විෂයන් බාර දෙමින් මේ වගේ වාරියම් කමිටු රැසක් චෝල රාජ්‍ය තුල ක්‍රියාත්මක වුණා කියලා චෝල ශිලාලිපිවල සඳහන් වෙලා තියෙනවා. දේවාල හා කෝවිල් නඩත්තුව පිළිබඳව කටයුතු පැවරලා තිබිච්ච වාරියම් කමිටුව ධර්ම වාරියම් කියලා හඳුන්වලා තියෙනවා. ඒ වගේම එක් එක් ප්‍රදේශවල අධිකරණ කටයුතු මෙහෙයවීම පැවරලා තිබිච්ච වාරියම් කමිටු හඳුන්වලා තියෙනවා අධිකරණ වාරියම් කියලා. එතකොට මේ විදිහට එක එක විෂයන් පැවරලා තිබිච්ච වාරියම් කමිටු හැඳින්වීම සඳහා එක් එක් නාමයන් පාවිච්චි කරලා තියෙනවා. මේ විදිහට එක් එක් ප්‍රදේශවල ග්‍රාම පාලනය සඳහා සකස් වෙලා තිබිච්ච මේ වාරියම් කමිටු සකස් වෙලා තිබිච්ච ආකාරය ගැන අපි කතා කරනකොට කීප එක විශේෂ දෙයක් තමයි ආලුන්ගනම් කියලා හඳුන්වපු අර වැඩිහිටි පිරිස අතරින් තෝරාගත්ත පිරිසක් තමයි මේ කමිටුවල ප්‍රධානීන් බවට පත් වුනේ. එතකොට මේකේ දකින්න පුළුවන් විශේෂ දෙයක් තියෙනවා. මේ කමිටුවලට සමාජිකය තෝරා ගැනීමේදී විශේෂ සුදුසුකම් කීපයක් සලකා බැලුවා. ඒ අතර වේදය උගත්කම ඊට පස්සේ වයස අවංක බව මනා චරිතයකින් යුක්ත බව මෙන්න මේ වගේ ප්‍රධාන සුදුසුකම් කීපයක් සලකා බැලුවා. මෙන්න මේ සුදුසුකම් තියෙන වැඩිහිටි පිරිස තමයි මෙන්න මේ වාරියම් කමිටු වලට තෝරාපත් කරගත්තේ. ග්‍රාම පාලනයේදී ඌරු සහ මහසභා කියලා හඳුන්වපු ආයතනවල පාලන කටයුතු මෙහෙයවපු ආලුන්ගනම් කියලා හඳුන්වපු වැඩිහිටි පිරිස අතරින් තෝරාගත්ත පිරිසක් තමයි මෙන්න මේ වාරියම් කමිටු නියෝජනය කළේ. එතකොට මේගොල්ලෝ මේ අපි ඉහත කතා කරපු සුදුසුකම් තියනවාද බලලා තමයි මේ වාරියම් කමිටු වල සමාජිකයෝ බවට පත් කළේ. ඉතින් මෙන්න මේ විදිහේ ග්‍රාම පාලනයක් තමයි චෝල අධිරාජ්‍යයේ පාලකයන් යටතේ චෝල රාජධානිය තුල ක්‍රියාත්මක වුණේ. ඉතින් මේ ආකාරයට මධ්‍ය පාලනය, ප්‍රදේශීය පාලනය සහ ග්‍රාම පාලනය ඊටාම සංකීර්ණ වූ
क्रमवत्त आकार क्रियात्मक इतनी मे चोल पालने कथाकन तब एक कथाकन एतम मे चोल पालन तंत्र अधिकरण कटयत कोहमद क्रियात्मक बंधव अधिकरण कटयत कथाकन एक प्रदेश वल विशेषम गम वल नीति क्रियात्मक अधिकरण कटयत मेहवीमटा अधिकरण वार्यम किल हंधुनपु वार्यम कमिटु तिबुना विधायक कमिटु तिबुना इतकोट एक प्रदेश वल आरवल विसंधीम वगे देवल मेन मे अधिकरण वार्यम ओसे क्रियात्मक वेलातीन ईट अमतरव एक नगर वल रजेन पत्करपु विनिश्चकारवरे यटते क्रियात्मक वेच्च वेन वेनम उसावी पवतिलातीन इतकोट मे उसावी वल ए नगर आश्रित सिद्ध वेच्च विविध गटल विसंधीम सिद्ध करलातीन ए वगेम नीति क्रियात्मक किरीम सिद्ध करलातीन मिनी मेरीम होरकाम किरीम वंचा किरीम मे वगे देवल मे समाजे तुल इताम दरुणु गने अपराध विधियट सलगल तेनो इक्के कवस्तावल नडु विसंदीमेदी साक्षि करुवन पेरसिरी लिय कियवीली आदि साक्षि विधियट योदागन तेनो नडु विसंदीमेदी समहर अवस्थावलदी मे कियपु साक्षि नति अवस्थावलदी दिवुरुम दीम मगिन नडु विसंदुपु अवस्था पिलिबंदव सेल्लिपिवल संधान वेला तेनो अधिकरण निलधारी निदिरिये मे एक चोदनावलट लक्वेच्च पुद्गलयो दिवुरुम दीम मगिन तमन्गे निर्दोषी भावे ओप्पु किरीम එහෙමත් නැත්නම් වරදට සමාව ලබා ගැනීම වගේ දේවල් සිද්ධ කරපු බව මේ චෝල රජවරුන්ගේ සෙල්ලිපිවල සඳහන් වෙලා තියෙනවා. මේ විදිහට එක් එක් නගර ආශ්‍රිතව ගම් ආශ්‍රිතව මේ විදිහේ වෙන වෙනම අධිකරණ ක්‍රියාත්මක වුණාට අමතරව රජුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙච්ච රාජාධිකරණයක්ද මේ චෝල රාජධානිය තුල ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපි දන්නවා රාජාණ්ඩු පාලනය තුල ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන අංශ තුනේම ප්‍රධානිය වෙන්නේ රජතුමා. මේ අනුව රජුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙච්ච රාජාධිකරණයක් මේ රාජ්‍ය තුල ක්‍රියාත්මක වෙලා තියෙනවා. බොහෝ අවස්ථාවලදී රාජද්‍රෝහි ක්‍රියාපිලිබඳ නඩු විසඳීම සිද්ධ වුණේ මේ රජුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙච්ච රාජාධිකරණය තුල. මරණීය දඬුවම ලබා දීම, දේපල රාජසන්තක කිරීම වගේ දඬුවම් මෙන්න මේ රාජාධිකරණය තුල විසඳන නඩුවලදී දඬුවම් විදිහට ලබා දීලා තියෙනවා. එතකොට මේ විදිහට මේ චෝල රාජධානියේ තාවරභාවය ආරක්ෂා කිරීම සඳහා නීති පද්ධතියක් අධිකරණ පද්ධතියක් මේ චෝල පාලකයන් විසින් ක්‍රියාවට නංවලා තියෙනවා. ඉතින් චෝල අධිරාජ්‍යයේ ස්ථාවරත්වය රැක ගැනීම සඳහා යම් ආකාරයකින් මේ චෝල පාලකයන් විසින් ගම් මුල් කරගෙන නගර මුල් කරගෙන සහ ප්‍රධාන වශයෙන් රාජාධිකරණය මුල් කරගෙන පවත්වාගෙන ගිය අධිකරණ පද්ධතිය හේතුවක් වෙන්නේ නැති කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට අවුරුදු 400ක් පුරා ඉන්දියාව තුලත් ඉන්දියාවෙන් බැහැරටත් බලය ව්‍යාප්ත කරගෙන හිටපු මේ චෝල අධිරාජ්‍ය තුල පාලන කටයුතු පවත්වාගෙන යාමේදී මේ චෝල පාලකයන් සුවිශේෂී පාලන තන්ත්‍රයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ කතා කරපු තොරතුරු අනුව අපිට වඩාත්ම පැහැදිලි වෙන දේ තමයි ඉතාමත් සංකීර්ණ වූ පාලන තන්ත්‍රයක් තමයි මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි මේ සංකීර්ණ වෙච්ච පාලන තන්ත්‍රය තුළ පවත්වාගෙන ගිය ක්‍රමානුකූල වැඩපිළිවෙල නිසා මේ රාජධානිය තුළ ක්‍රමවත් පාලනයක් නිර්මාණය වෙලා තිබුණා කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි චෝල අධිරාජ්‍ය අවුරුදු 400ක් පුරා තමන්ගේ රාජ්‍ය තුල පාලන කටයුතු කරගෙන ගිහින් තියෙන්නේ.